අපේ මේ සූදානම බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නය ගැන කතා කරන්න විශේෂයෙන්ම කන්‍යා ලග්නාධිපති වෙන්නේ බුධ ග්‍රහය. ඉතින් ඔබට සුවිශේෂෝ ග්‍රහමාරුවක් විදියට සලකන්න පුළුවන් ඔබේ රාහු ග්‍රහය පහුගිය කාල සීමාව තුලම රැඳී සිටියේ රැකියා ස්ථානය තුල දහවැන්න තුල. ඉතින් මේ දහවැන්න තුල රැඳී සිටලා නමවැන්නට තමයි මේ සම්ප්‍රාප්තිය සිදු වෙන්නේ. ඔබ මම මේ කියන ආකාරයට ඔබට කේන්ද්‍ර සටහන අතර ගත්තොත් තේරෙවි මම මේ කියන ආකාරයට ග්‍රහ පිහිටීම කෙසේද කියන එක. මෙම ග්‍රහමාරුව සිදුවන අවස්ථාවේ කන්‍යා ලග්න හිමි ඔබේ ලග්න භාවේ රවි ග්‍රහය රැඳී සිටිනවා. ඒ වගේම තමයි දෙවැන්නේ බුධ ග්‍රහය රැඳී සිටිනවා. තුන්වැන්නේ චන්ද්‍රයා සහ කේතු රැඳී සිටිනවා වගේම හතරවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. ඒ වගේම තමයි පස්වැන්නේ සෙනසුරු ග්‍රහය වක්‍ර ගමනේ ඩියලෙමින් රැඳී සිටිනවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ වක්‍ර කුජ ග්‍රහය සහ රාහු නමවැන්නට තමයි පිවිසෙන්නේ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. එකොළොස්වැන්නේ සිකුරු ග්‍රහය. දොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ. ඉතින් මේ ආකාරයෙන් තමයි ඔබට මෙම ග්‍රහ ගමන සිදු වෙන්නේ. ඔබට සුවිශේෂ වූ ග්‍රහමාරුවක් ඔබගේ තුන්වැන්නට කේතු ග්‍රහය බලවත් වෙමින් චන්ද්‍රයාත් සමග පැමිණ තිබෙනවා. ඒ වගේම තමයි පෙර පුණ්‍යස්ථානය ගැන කියන ස්ථානය තුළ රාහු ග්‍රහය රැඳී සිටිනවා. ඉතින් එකනට රාහු ග්‍රහය පැමිණීමත් එක්ක ඔබට ඔබගේ රැකියා කටයුතු වලට නම් බොහෝ බලපෑමක් ඇති වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබ ඔබ ආයෝජනවලට යන්න එපා. බොහොම ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න. ඔබ අලුත් දේවල් ආරම්භ කරනවා නම් බොහොම ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න. ඔබට අහිමිවීම පැත්ත බොහෝ වැඩි. ඒ වගේම තමයි මේ සිකුරු ග්‍රහය 11වැන්නේ රැඳී සිටීමත් එක්ක ඔබ කරන කියන කටයුතු වලට යම් යම් බාධක තත්ත්වයන් එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කුජ ග්‍රහය 8වැන්න වක්‍ර වීම සහ පූර්ව අධ්‍යාපන ස්ථානයේ තුල සෙනසුරු ග්‍රහය රැඳී සිටීමත් එක්ක ඔබගේ අධ්‍යාපන කටයුතු පවා අඩාල වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තිබෙනවා. ඔබගේ ලග්නාධිපති මේ අවස්ථාවන විට දෙවැන්නේ තමයි ගමන් කරන්නේ. ඔබ කරගෙන යන ව්‍යාපාර කටයුතු සහ ඔබට ලැබෙන ආදායම් තත්ත්වය ඒ ආකාරයෙන්ම රැඳී සිටිනවා. ඒ වගේම ඒ ආකාරයෙන්ම ඔබට ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. මේ රවි ග්‍රහය ලග්නස්ථානයේ රැඳී සිටීමත් එක්ක ඔබට ඔබගේ මානසික පීඩන තත්ත්වයන් වැඩි වෙලා ඔබට යම් යම් දේවල් කරගැනීමට අපහසු වේ. ඉතින් ඒක නිසා බොහොම ප්‍රවේශමින් ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබගේ මුදල් තත්ත්වය රැකගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් ඔබගේ ලග්නාධිපතිගේ ග්‍රහ ගමනත් එක්ක. ඒ වගේම තමයි ඔබට තව දෙයක් මතක් කරන්න ඕන. මේ ගුරු ග්‍රහය හතරවැන්නේ රැඳී සිටීම බොහොම සුබදායක පිහිටීමක් විදියට සලකන්න පුළුවන්. මොකද ඔබට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව කරුණු කාරණා වලට බොහොම සුබදායකයි. ඒ වගේම තමයි ඔබට තව දෙයක් මතක් කරන්න ඕන. මේ රාහු ග්‍රහය සහ කේතු ග්‍රහය කන්‍යා ලග්නයට මොන විදියටද බලපාන්නේ. ඔබ මේ අවස්ථාවේ රාහු ග්‍රහය පුණ්‍යස්ථානයේ ගමන් කරනවා කියලා මම කිව්වා. නමුත් පුණ්‍යස්ථානයේ ගමන් කරනකොට නීචභාවයෙන් තමයි මෙම ස්ථානයේ ගමන් කරන්නේ. ඉතින් ඔබට පහුගිය කාල සීමාව තුළ ඔබ පුණ්‍ය කටයුතු කරා නම් ඒ පුණ්‍ය කටයුතු වලින් තරමක් දුරස් වේවි. ඒ වගේම තව ප්‍රවේශම් වෙන්න ඕන කරුණු කාරණාවක් තිබෙනවා. ඔබ ගෙවල් දොරවල් ඉඩකඩම් සම්බන්ධව පසුගිය කාල සීමාව තුළ නඩු තීන්දු තීරණවලට එළඹීමට නොහැකිව ඉදිරි කාල සීමාව තුළ එවැනි තීන්දු බලාපොරොත්තුවෙන් සිටින අයට ඔන්න යම් අවාසිදායක සිදුවීම් වෙන්න පුළුවන් පැහැදිලිවම. විශේෂයෙන්ම ඔබට ඉඩකඩම් සම්බන්ධව දේවල් සහ ඔබ සහෝදර සහෝදරියන් එක්ක මත ගැටුම් නිර්මාණය කරගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබට තව දෙයක් මතක් කරන්න ඕන. මේ සෙනසුරු ග්‍රහය පූර්ව අධ්‍යාපන ස්ථානයේ රැඳී සිටීමත් එක්ක ඔබට විදේශවල අධ්‍යාපනයන් සඳහා බොහොම සුබයි. නමුත් ඔබගේ සාමාන්‍ය අධ්‍යාපන කටයුතු යම් අසාර්ථක වීම වලට ලක් වෙන්න පුළුවන් වැඩි ඉඩකඩක් මෙම ග්‍රහමාරුවත් සමග පවතිනවා. ඉතින් ඒක නිසා මෙම ග්‍රහමාරුව තුළ යම් ඔබට අපල තත්ත්වයක් තිබෙනව නම් ඔබට මම මේ කියන ආකාරයේ වත්පිළිවෙත් සිදු කරන්න. එතකොට ඔබට තව තවත් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. මෙම රාහු කේතු මාරුව තුළ ඔබට තිබෙන අපල තත්ත්වයන් වලට මම මොනවද කරන්න ඕන කියන එක තමයි මේ වෙලාවේ සූදානම් වෙන්නේ කියන්න. ඒ වගේම තමයි ඔබට මෙම අපල තත්ත්වයන් සුළු කොට තකන්න එපා. මොකද අවුරුදු එකහමාරක කාල සීමාවක් වෘෂභ රාශිය තුළ රාහු ග්‍රහයා රැඳී සිටිනවා. එය නීච තත්ත්වයෙන් රැඳී සිටින්නේ. ඒ වගේම තමයි කේතු ග්‍රහයා
උච්ච ස්වභාවයෙන් නැත්නම් බලවත් ආකාරයෙන් වෘශ්චික රාශිය තුල රැඳී සිටින. නමුත් මේ රාහු ග්‍රහය ඔබට සිදු කරන අපල තත්වයන් බොහෝමයි. ඔබ රජෙක් කරන්නත් පුළුවන්, ඔබ හිඟන්නේ කරන්නත් පුළුවන්. ඉතින් ඒක හින්දා බොහොම ප්‍රවේසම් වෙන්න මම මේ කියන කරුණු කාරණාවන් තුනෙන් දෙකක් ඔබ අනිවාර්යයෙන්ම සිදු කළ යුතුමයි. මොකද එහෙම වුණොත් එහෙම ඔබට ඔබගේ ජීවිතයේ ඉදිරි කාල තීමාව තුළ සාර්ථක කරගන්න පුළුවන්. මුලින්ම දැඩිමුණ්ඩ දෙවි දේවතාවුන් වහන්සේට සහ ඊශ්වර දෙවියන් වෙනුවෙන් පුද සත්කාර කරන්න, අඩුම පළතුරු වට්ටියක් පූජා කරන්න ඔබ එය සිදු කළ යුතුමයි. මෙය ඉරිදා දිනයක සිදු කරන්න. ඒ වගේම තමයි ඔබට යම් අවස්ථාවක මේ සිදු කිරීමට නොහැකි කෙනෙක් නම්, ඔබ විදේශයක සිටින කෙනෙක් නම්, එය මට කියන මම හැකි ආකාරයට මම කිහිප දෙනෙකුට හෝ මෙය සිදු කරන්න උත්සාහ කරන්නම්. ඒ වගේම තමයි දෙවනුව ඔබ ටයිගර් නැත්තම් ඔබ බහල ඇති ටයිගර් අත්පලඳනා තියෙනවා, ටයිගර් පාෂාණයෙන් සදන ලද ඒ අත්පලඳනාවක් ඔබ අනිවාර්යයෙන්ම පළඳින්න. මෙම වසර එකහමාරක කාල සීමාව තුළ අත්පලඳනාව නිකම් පැලඳුවට වැඩක් නැහැ. මොකද එය ඒ තරම්ම සාර්ථක වෙන්නේ නැහැ. ඔබ පළඳනව නම් ඔබේ නමට ජීවම් කරපු අත්පලඳනාවක් අනිවාර්යයෙන්ම පළඳින්න. මොකද හේතුව ඒ මතින් ඔබට මෙම රාහු කේතු මාරුව තුළ තිබෙන්නා වූ අපල තත්වයන් දුරු කරගන්න පුළුවන් පැහැදිලිවම. එතෙන්දී ඔබට යම් අවස්ථාවකදී මෙම ටයිගර් අත්පලඳනාව පළඳිනකොට ඔබට ඔබගේ ජ්‍යොතිර්වේදියෙගෙන් නියමිත උපදෙස් ගන්න, ඔබට මේ තිරේ දිස් වෙන විදියට මෙන්න මේ ආකාරයේ මේ වර්ගයේ ටයිගර් පාෂාණය තමයි සුබ වෙන්නේ, නැතුව හැම ටයිගර් පාෂාණයක්ම මේ අවස්ථාවේ සුබ නැහැ මෙම මේ රාහු කේතු ග්‍රහ මාරුවේ අපල සඳහා. ඒ වගේම තමයි ඔබට මට බොළුවන් 50 දෙනෙකුට ජීවම් කරන ලද ටයිගර් පාෂාණය ලබා දෙන්න. ඉතින් ඔබට මුලින්ම ඉල්ලන 50 දෙනාට තමයි මට ලබා දෙන්න පුළුවන්. මොකද හැම කෙනෙකුටම ලබා දීමේ හැකියාවක් නැහැ, කාල සීමාව නිර්ණය කරගන්න බැරි හින්දා. මොකද අපට එය ලබා දෙන්න පුළුවන් විශේෂයෙන්ම රාවණා යුගයේ අපි දන්නවා තන්ත්‍ර භාවිතා කරා. ඉතින් මෙම තන්ත්‍ර යොදා ගැනීමෙන් අපට ජීවම කිරීමෙන් තමයි අපට මේ ලබා දෙන්න පුළුවන්. නැතුව මේ නිකං ආකාරයට, නිකං මේ සාමාන්‍ය ආකාරයට අපට යම් දෙයක් ජීවම් කරන්න ගියොත් එහෙම බොහෝ කාලයක් යනවා. ඉතින් මෙතෙන්දී මේ තන්ත්‍ර භාවිතා කරනවා කියන බොහොම කෙටි ක්‍රම මගින් තමයි මෙම ජීවම කරන්නේ. ඉතින් ඒක හින්දා ඔබට එය බොහොම බලවත් ආකාරයට යම් යම් දේවල් භාවිතා කරමින් අපි සිදු කරනවා ඒ ශාස්ත්‍රානුකූලව. ඉතින් ඒක හින්දා ඔබට ඔබගේ ජීවිතය අතිශය සාර්ථක කරගන්න පුළුවන් මම බොහොම වගකීමෙන්මයි කියන්නේ. ඒ වගේම තමයි තුන්වනුව ඔබට පුළුවන් නම් දවස් 7ක් නිර්මාංශව සිටින්න. මෙය ඉරිදාවකින් පටන් අරගෙන සෙනසුරාදා දින දක්වා සිදු කළ යුතුමයි. අඩුම මම මේ කියන කරුණු කාරණාවන් දෙකක්වත් සිදු කරන්න ඔබට උපරිම ආකාරයෙන් ඔබ උත්සාහ කරන්න. මෙම දෙකක්වත් සිදු කරොත් එහෙම ඔබට ඔබගේ මෙම ග්‍රහපල මෙම රාහු කේතු මාරුව තුළ සිදුවන අපල තත්වයන් දුරු කරගන්න පුළුවන් කියන එක මට පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම ග්‍රහ මාරුව තුළ යම් යම් පුද්ගලයන්ට උප්පත්ති කේන්ද්‍ර සටහනේ ජන්මයේ රාශිතක ලග්නයේ රාශිතක තිබෙන අයට මෙම අපල තත්වය තව තවත් වැඩි වෙන්න පුළුවන්, තීව්‍ර වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ හැමදේම මම අර ඉස්සර ලග්නයට කිව්වා වගේ යම් යම් ආයෝජන කටයුතු සිදු කරනකොට එහෙම බොහෝම ප්‍රවේසම්ව වැඩ කටයුතු කරන එක අතිශය වැදගත් වෙනවා. මම ඔය කියපු දේවල් මම ඔය කියපු වත්පිළිවෙත් අනිවාර්යෙන්ම සිදු කරන්න.